SBS live streams and podcasts are supported by advertising. ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්. වර්තමානයේ ඕස්ට්‍රේලියාව දැඩි නිවාස අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම පවතින ඉහළ පොලිය අනුපාත හේතුවෙන් නිවෙස් හිමියන්ටද ඉහළ ණයවාරික ගෙවන්න සිදු වෙලා තියෙනවා. මේ නිසා නිවාස කුලී වැඩි කරන්න බොහෝ නිවාස හිමියන් හටිතු කරමින් ඉන්නවා. මේ කාරණා සියල්ල හේතුවෙන් කුලී නිවැසියන් වර්තමානයේ දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. ඉතින් වර්තමානයේ කුලී නිවැසියන් මුහුණ දී තිබෙන මෙම තත්ත්වය ගැන වැඩිදුර සාකච්ඡා කරන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස හා දේපළ ශාස්ත්‍රයේ වරලත් නියෝජිතවරයෙකු ලෙස කටයුතු කරන සෑම් වීරවර්ණ. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා සෑම් ඔබව අද දවසේ අපේ සාකච්ඡාවට. අයබෝන් දිනේෂ්, බොහොම ස්තුතියි මාව සම්මත කරගත්තට. හොඳයි සෑම්, ඉතින් සාකච්ඡාව ආරම්භයේදී වර්තමානයේ පවතින කුලි නිවාස වෙළඳපොළ ගැන කෙටි හැඳින්වීමක් ඔබගෙන් අපි දැනගන්න කැමතියි. ඔව් දිනේෂ්, ඔස්ට්‍රේලියානු කුලී වෙළඳපොළ මේ වෙනකොට ඉහළ ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් නිසා සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් තිබෙනවා. විශේෂයෙන්ම දිනේෂ්, සිඩ්නි, මෙල්බර්න් ඒ වගේම බ්‍රිස්බේන් වගේ ප්‍රධාන නගරවල පුරප්පාඩු අනුපාත, එමන් නැත්නම් වේකන්සි රේට්ස් වාර්තාගත අවම මට්ටමක පවතිනවා. මෙන්න මේ තත්ත්වය කුලී මිල තියුණු විදිහට ඉහළ යන්න හේතු වෙලා තියෙනවා. ඒ නිසාම කුලී නිවසයන්ට ගෙවල් අෆෝඩ් කරන්න බැරිකමකුත් තියෙනවා. ඒ වගේම ජනගහන වර්ධනය, සංක්‍රමණ වැඩිවීම වගේම නව නිවාස ඉදිකිරීමේ මන්දගාමීත්වය වගේ දේවලුත් මේ තත්ත්වය තීව්‍ර කරන්න හේතු වෙන සාධක බවට අපිට පේන්න තියෙනවා දිනේෂ්. අනිත් පැත්තෙන් ගෙවල් අයිති අයට කුලී අනුපාත වැඩිවීම සහ ගෙවල් වල මේන්ටෙනන්ස් කොස්ට් වැඩිවීමත් මේ පීඩනය දෙගුණ තෙගුණ කරනවා. ඒ හේතුව නිසා ගෙවල් අයිති අයත් දැඩි පීඩාවකින් ඉන්නේ. කොහොම හරි කුලිය වැඩි කරන්න තමයි ඒගොල්ලොත් බලන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කුලී දේපළ වලට තියෙන තරඟ වැඩි වෙනවා. ඒ වගේම කුලී නිවසකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට කුලී නිවසක් හොයාගන්න අමාරු වෙනවා. ඒ වගේම ගෙයක් හම්බ වුණොත් එහෙම බොහෝ අවස්ථාවල වැඩි කුලියක් ගෙවන්න වෙනවා. මේක ඇත්තටම ගත්තොත් සමාජෙ දැනට තියෙන ලොකු ප්‍රශ්නයක් දිනේෂ්.